සුබ දවසක් කියලා පිළිගන්නවා ඩයමන්ඩ් ප්ලාන්ට්ස් එක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම. ඉතින් අද මම කතා කරන්න යන්නේ ඕකිඩ් වගාව සම්බන්ධව. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ ඕකිඩ් පැලයක් විශේෂයෙන්ම ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ් පැලයක් නිවැරදිව බඳුන් ගත කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම මුලින්ම කියලා දෙන්නම් මෙන්න මේ ප්‍රමාණය කිනංගල් දෙකේ හෝ තුනේ පමණ ප්‍රමාණයේ ඕකිඩ් පැලයක් කොහොමද අපි බඳුන් ගත කරගන්නේ කියලා. සාමාන්‍යයෙන් මේ වගේ ඕකිඩ් පැලයක් ගොඩක් වෙලාවට ඕකිඩ් අපි ප්‍රචාරණය කරගන්නවා වටක රෝපණය. ඉතින් වටක රෝපිත පැල මුලින්ම අපි කොම්පෝට් එකක තමයි හදන්නේ. ඉතින් මේ කොම්පෝට් එකෙන් වෙන් කරගන්න පැල මේ වගේ වඟල් දෙකේ තුනේ පමණ පැලයක් මුලින්ම අපි බඳුන් ගත කරගන්නේ මෙන්න මේ ප්‍රමාණයේ දැල් පෝච්චියක. ඉතින් අඟල් දෙකේ පමණ ප්‍රමාණයේ දැල් පෝච්චියක තමයි අපි මුලින්ම සිටුවා ගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ කොම්පෝට් එකකින් වෙන් කරගන්න පැල අපි සාමාන්‍යයෙන් වෙන් කරගනිද්දී මේ මුල් වලට හානි වෙන්න පුළුවන් නිසා සාමාන්‍යයෙන් දිලීර නාශකයක කැප්ටාන් තිරම් වගේ දිලීර නාශක දියරයක විනාඩි 10ක් විතර මේක දිලිවලා තියලා තමයි අපි පොට් එකකට මේක මාරු කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා අලුතින්ම ඕකිඩ් වගාව පටන් ගන්න කෙනෙක් නම් මේ වගේ පුංචි පැල මිලදී ගන්න එපා. සාමාන්‍යයෙන් කොම්පෝට් එකක් මිලදී ගන්න යන්න එපා මිල අඩු වුණත්. මොකද පුංචි පැලයක් අපිට එක්ස්පීරියන්ස් එක නැතුව අද්දකින් නැතුව වර්ධනය කරගන්න ටිකක් අමාරු නිසා අඟල් 5-6 පමණ පැල මිලදී ගන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි. නමුත් කොම්පෝට් එකක් ඔයාලා මිලදී ගත්තොත් මෙන්න මේ වගේ පැලයක් මේ පෝච්චියකට කොහොමද මාරු කරගන්නේ කියන එක මම අද කියලා දෙන්නම්. ඉතින් මේ පොඩි පැල සඳහා සාමාන්‍ය මාධ්‍ය විදිහට අඟුරු පමණක් යොදා ගන්න පුළුවන් නම් හොඳයි. මොකද මේක හොඳ දිලීර නාශකයක් විදිහට ක්‍රියා කරන හින්දා සාමාන්‍යයෙන් දැව අඟුරු ගනිද්දී හොඳට අරටුව තියෙන බර දැවයක් පුළුස්සලා තමයි අඟුරු ගන්න ඕනේ. සැහැල්ලු දැව වලින් සාදා ගන්න අඟුරු අපි භාවිතා කරන්නේ නැහැ. ඉතින් අඟුරු පමණක් එකතු කරලා මේ පොට් එකේ මේ පැලේ රඳවා ගැනීමක් පමණයි අපි සිද්ධ කරන්නේ. මේ ආකාරයෙන් අඟුරු කැබලෙණි පැලේ රඳවා ගන්න. දැන් ඔබට අඟුරු හොයාගන්න අමාරු නම් මෙන්න මේ ප්‍රමාණයේ කුඩා පොල්ලලි කැබලි වුණත් ඔයාලට යොදා ගන්න පුළුවන්. නමුත් වඩාත්ම සුදුසු වෙන්නේ අඟුරු මාධ්‍ය. ඉතින් කුඩා පොල්ලලි කැබලි වුණොත් මේ විදිහට සිටුවා ගැනීම කරගන්න පුළුවන්. හොඳයි, මේ ආකාරයෙන් සිටුවා ගතට පස්සේ අපිට පුළුවන් මේ පැලේ හොඳට තෙමෙන ආකාරයට ජලයේ ස්ප්‍රේ කරන්න. පැලේ සහ මුල් වලින් තෙමෙන ආකාරයෙන් මේ විදිහට ජලයේ ස්ප්‍රේ කරන්න. සාමාන්‍යයෙන් පැලේ හිටපු පළවෙනි දවසේ අපි ජලය පමණ එකතු කරන්නේ. දැන් ඔබට මේ පුංචි පැල තියන්න පුළුවන් සෙවන සහිත ස්ථානයක සාමාන්‍යයෙන් 50-60 අතර සෙවනක් දෙන සෙවන දැල් ගෘහයක තියන්න පුළුවන් වුණා වඩාත්ම හොඳයි. ඒ වගේම මේ පුංචි පැල සාමාන්‍යයෙන් වැස්සට තෙමෙන්නේ නැති වෙන්න අපි තියන්න ඕනේ. ඒ නිසා දැල් ගෘහයක තියෙනවා නම් ඒ දැල් ගෘහයේ ඉහළ කොටස UV ට පොලිතින් එකකින් ආවරණය කරලා තියෙනවා නම් වඩාත්ම හොඳයි. මොකද වැස්ස වැටුණොත් වැසිදීරවත් වැටුණොත් දිලීර ආසාදන වැඩිපුර එන්න පුළුවන් මේ පැලවලට. ඉතින් මේ ප්ලාස්ටික් පොට් එකට අමතරව මේ ප්‍රමාණයම ඒ කියන්නේ අඟල් දෙකේ ප්‍රමාණය මැටි පෝච්චි තියෙනවා. ඔබට ඒ පෝච්චි වර්ග දෙකෙන් ඕනම එකක් භාවිත කරන්න පුළුවන්. හොඳයි, දැන් මම ඔබට කියලා දෙන්නම් මෙන්න මේ ප්‍රමාණය කියන්නේ අඟල් 5-6 හෝ ඊට වැඩි ප්‍රමාණය පැලයක් කොහොමද බඳුන්ගත කරගන්නේ කියලා. ඉතින් ඔබ අලුත්ම ඕකිඩ් වගාවට අලුත් කෙනෙක් නම් මෙන්න මේ ප්‍රමාණය පැල මිලදී අරගෙන වගාව පටන් ගන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි.
ඉතින් මේ සඳහාම භාවිත කරන පොට් එක සාමාන්‍යයෙන් අඟල් 5 ප්‍රමාණය පොට් එකක් භාවිත කරන්න ඕනේ. මෙන්න මේ වගේ මැටි පෝච් එකක් හෝ එහෙම නැත්නම් මේ ප්ලාස්ටික් ඩයි පෝච් එකක් වලට භාවිත කරන්න පුළුවන්. මේක ඩයමීටර එක කියන්නේ නිෂ්කම්භය සාමාන්‍ය අඟල් 5 ප්‍රමාණය පෝච් එක තමයි අපි භාවිත කරන්න ඕනේ. හොඳයි මම මුලින්ම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලා නිවසේ එදිනෙදා අලංකාරයට ඔකිට වවනවා නම් මේ පැලයක් පැල කරගන්නේ කොහොමද කියලා. ඒ වගේම මේ ක්‍රමයේම තමයි අපි සාමාන්‍යයෙන් කැපුම් මල් සඳහා ඔකිට වගා කරනවා නම් පැලයක් බඳුන් රට කරගන්න අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් මෞෂාකයක් විදිහට පැලේ පවත්වාගෙන යනවා නම් මෙන්න මේ මම දැන් පළට ඉස්සලාම කියලා දෙන ආකාරයෙන් තමයි ඔයාලා පැලයක් සිටුවා ගැනීම සිදු කළ යුත්තේ. එතම මේ සඳහා මැටි බඳුනක් පාවිච්චි කරනවා. ඉතින් මේ පැලේ බඳුන් ගත කිරීමට පෙර මෙන්න මේ ආකාරයෙන් පොල්ලෙලි කැබලි වලින් මේ මුල් පැලේ මුල් ටික අපි ආවරණය කරගන්න අවශ්‍ය වෙනවා. මුලින්ම මම කියලා දෙන්නම් ඒක කොහොමද කරගන්නේ කියලා. ඉතින් ඒ සඳහා ඔබට මෙන්න මේ ආකාරයේ හොඳින් තලාගත් අඟලි හොඟල් දෙකේ පමණ පොල්ලිලි කැබලි අවශ්‍ය වෙනවා. මේක කරගන්නේ කොහොමද කියන එක මම කියලා දෙන්නම්. මෙන්න මේ ප්‍රමාණයේ කියන්නේ අඟලි හොඟලක් හමාරේ පමණ ප්‍රමාණයේ පොල්ලිලි කැබලි මෙන්න මේ විදිහට වතුර භාජනයක ගිල්වලා තියන්න අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් අපි පොල්ලිලි කැබලි භාවිත කරද්දී දවස් 3ක් පමණ මේ විදිහට වතුරේ ගිල්වලා දවසින් දවස වතුරේක මාරු කරන්න අවශ්‍ය වෙනවා. මොකද මේ පොල්ලිලි වල තියෙන කහට ගතිය පැලවලට විස වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට පොඟව ගත්ත පොල්ලිලි කැබලි ඉන්පසු අපිට මිටියක් ආධාරයෙන් තලා ගැනීම සිද්ධ කරගන්න අවශ්‍ය වෙනවා. හොඳ මේ විදිහට අපි තලාගත පොල්ලි කැබලි ඉන්පසුව මේ මුල කොටස පමණක් වෙහෙන විදිහට මෙන්න මේ ආකාරයෙන් ආවරණය කරලා රබර් බෑන්ඩ් එකකින් ගැට ගහගන්න පුළුවන්. මාධ්‍ය විදියට අද භාවිත කරනවා අඟුරු කැබලි, ඒ වගේම හොඳින් පුළුස්සාගත් ගඩොල් කැබලි හෝ උළු කැබලි, ඒ වගේම මෙන්න මේ අඟලි හෝ අඟලි කමාරි පමණ ප්‍රමාණයේ පොල්ලිලි කැබලි. මේ පොල්ලිලි කැබලි අනිවාර්යයෙන්ම මම අර කියපු විදියට කහට ගති ඉවත් කරලා අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ඉතින් ඔයාලා තෝරගත්ත මෙන්න මේ විදිය සිදුරු සහිත ඔකිඩ් වලටම නිර්දේශ කරලා තියෙන මෙන්න මේ පොට් එකේ 3/2 පමණ අපි මාධ්‍ය එකතු කරගන්නවා. ඉන්පසුව තමයි පැලේ අපි පැල කරගන්නේ. ආකාරයෙන් 3/2 පමණ මාධ්‍ය එකතු කරගෙන අපිට මේ පැලේ පැල කරගන්න පුළුවන්. මේක අපි පැලේ පැල කරගනිද්දී මේ විදිහට මැද්දෙන් තියන්නේ නැහැ. මොකද ඔයාලට පේනවා මේකේ බල්බ 3ක් තියෙනවා. සාමාන්‍යයෙන් මෙන්න මේ තමයි මේ පැරණිම බල්බය. මේ ඊළඟට ආපු බල්බේ මේ 3 වෙනි එක. ඒ කියන්නේ මේකේ පැල එන්නේ මෙන්න මේ කියන අංකුර බල්බ එන්නේ මෙන්න මේ අතට. කියන්නේ මේක තමයි අලුත්ම බල්බය. ඉතින් මේක දැන් නැවත අලුත් බල්බ එනවා නම් මේ අතර තමයි බල්බ එන්නේ. ඒ නිසා අපි මෙන්න මේ ආකාරයෙන් පැරණිම බල්බය බඳුනේ කෙළවරට හිටින විදිහට අලුත් බල්බ මේ ඇතුළට හිටින විදිහට අලුත් පැල මෙන්න මේ පැත්තට එන විදිහට සිටුවා ගැනීම අවශ්‍ය වෙනවා. දැන් අපිට පුළුවන් ඉතිරි මාධ්‍යමයට එකතු කරගන්න. සාමාන්‍යයෙන් අපි මාධ්‍ය එකතු කරගන්නේ පැලේ රඳවා ගැනීමට පමණයි. පැලේ තද කරන්නේ එහෙම කරන්නේ නැහැ. මොකද ඔකිඩ් වල මුල් නිදහසේ වර්ධනය වෙන්න කැමති. ඒ නිසා අපි
රඳවා ගැනීමක් පමණක් මේ විදිහට සිද්ධ කරනවා. හොඳයි දැන් මම ඔබට කියලා දෙන්නම් ඔබ මේ ඕකිඩ් මේ පෝච්චියත් එක්කම මල් පිපුණට පස්සේ විකුණන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ පැලේ කොහොමද බඳුන්ගත කරගන්නේ කියලා. ඉතින් මේ සඳහා මම භාවිත කරන මේ ආකාරයේ ප්ලාස්ටික් දැල් පෝච්චියක්. ඉතින් මොකද මේක අල්ලි කරන්නේ ගෙනියන කෙනාට පාරිභෝගිකයාට පහසුවෙන් මේක අරගෙන යන්න බර අඩු නිසා ඒ නිසා මම මේ විදිහ පෝච්චියක් භාවිත කරනවා. ඉතින් කලින් වගේම මම මාධ්‍ය මේ පෝච්චිය තුනෙන් එකක් පමණ උසට පුරවා ගැනීම සිද්ධ කරනවා. මාධ්‍ය විදිහට මම භාවිත කරන්නේ කලින් භාවිත කරපු මාධ්‍යම තමයි. ඉතින් ඔබට මේ ගඩොල් කැට උලකැට එහෙම අමුල් කැබලි පොල්ලෙලි කැබලි මේ තුනම භාවිත කරන්න නැතුව එක් මාධ්‍යයක් වුණා භාවිත කරන්න පුළුවන්. දැන් කලින් වගේම අපි මේ පැලේ මුල් ටික මේ විදිහට පොල්ලෙලි කැබැල්ලෙන් ආවරණය කර ගැනීම සිද්ධ කරනවා. තලාගත්ත පොල්ලෙලි කැබැල්. දැන් කලින් වගේ අපි පැත්තට කරන්නේ නැහැ මේ පෝච්චිය. මැද්දෙම තමයි අපි සිටුවා ගැනීම සිද්ධ කරන්නේ. මොකද අපි මේක අලවිය සඳහා සකසන නිසා. පෙර පරිදිම මේ රඳවා ගැනීම සඳහා පමණක් අපි මාධ්‍ය මේ විදිහට කරමු. මේ ක්ලාස් එක නිමාවක් ගන්න අපිට පුළුවන් මේ ආකාරයෙන් අර පුංචි පොල්ලෙලි කැබලි මතු පිටට එකතු කරන්න. දැන් අපි මෙයට හොලින් වතුර එකතු කර ගැනීම සිද්ධ කරගත යුතුයි. හොලින් පත්‍ර මුල් මේ දෙමන ආකාරයට මේ විදිහට ජලය ස්ප්‍රේ කරගන්න. සාමාන්‍යයෙන් ජලය යෙදීම සිද්ධ කරන්නේ අපි උදේවරුේ. ඉතින් පළවෙනි දවසේ අපි පොහොර කිසි දෙයක් එකතු කරන්නේ නැහැ. ජලය පමණයි මේ විදිහට එකතු කරන්නේ. දැන් අපිට පුළුවන් මේ අපි බඳුන් ගැත කරගත්ත ඔකිඩ් පැල ටික සෙවන සහිත ස්ථානයක තියන්න. කලින් වගේම 50 60 අතර සෙවන සහිත සෙවන දැල් කුපයක තියලා තියන්න පුළුවන්. ඉතින් මේ ඕකිඩ් වගාව සඳහා අපි පොකුර භාවිත කරන්නේ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් කොහොමද මේ ඕකිඩ් වගාව සඳහා පොකුර භාවිත කරන්නේ කියන එක ගැන ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් Diamond Plants කියන මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, ඒ වගේම bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. එහෙමනම් නැවතත් මෙවැනි මෝ වටිනා video එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.